දෙනාටම අයිබෝන් මඟද යාලත් එක්ක පොඩි පාක් එකක් බලන්න කියලා යන්න හදන්නේ. අපි යම් මෙතන ඉඳන් කිලෝමීටර් 10ක් තියෙනවා. ගොඩක් වෙලාවට පැය භාගය විතර යන්න පුළුවන් වෙයි. මමගේ බයිසිකලේ යන්නේ. අපි එතෙන්ට ගිහිල්ලා හම්බු මගදී ලස්සන දේවල් දැක්කත් හම්බුමු. It's clear to see from up here the world seems small. We can sit together, it's so beautiful, you and me. We meant to be in the great outdoors, forever free. ලස්සන තැනක් තියෙනවා. ටිකක් ගිහිල්ලා බලන්න.
ඔයාලට පේන විදිහට මේ තියෙන්නේ කිනු ටෝටල් පාක් එකේ මැප් එක. ඒකට අපි මේ ඉන්නේ මේ එන්ටරන්ස් එකේ. ඔයාලට පේනවා ඇති වම් පැත්තේ රතු පාට මාක් එකක් දාලා තියෙන වන් එකෙන් තමයි අපි ඉන්නේ. ඒකට අපි බලමු තව ටිකක් ඉස්සරහට ගිහිල්ලා මොනවද තියෙන ලස්සන තැන්. පොඩි වැවක් වගේ තැනක් තියෙනවා. ඊට පස්සේ මේක ඇත්තටම පාක්කයක් වට රිසෝසස් සෙන්ටර් එකක්. මේකේ ගොඩක් රිසෝසස් තියෙනවා මිනිසුන්ට පාවිච්චි කරන්න පුළුවන්. අපි බලමු ඒවා මොනවද කියලා. මම දන්න විදිහට ඔයාලත් එක්ක තොරතුරු බෙදා ගන්න. එහෙනම් අපි ඉස්සරහට ගිහිල්ලා බලමු. එනයට වාහන පාක් කරන්න හොඳ පාකින් ස්පේස් එකක් තියෙනවා මෙතන. ඔය ඉස්සරහ පේන බිල්ඩින් එක තමයි රිසෝසස් සෙන්ටර් එක. ඒක ඇතුලේ ගෘහස්ථ ක්‍රීඩාංගන දෙකක් තියෙනවා. එතකොට ජිම් එකක් තියෙනවා. එතකොට එන ඕන කෙනෙකුට මේ ප්‍රදේශයේ ජීවත් වෙන ඕන කෙනෙකුට මේ රිසෝසස් පාවිච්චි කරන්න පුළුවන්. තරම ලොකු මුදලක් වැය වෙන්නේ නැහැ, බොහොම පොඩි මුදලක් වැය වෙන්නේ. මොනිටර වලට පැහැදිලිව පේනවා ඇති කියලා. පොඩි වැවක් තියෙනවා. බල මේ වැවට ගිහින් ගාවට ගිහින්. මේකේ සමහර අය ඇවිල්ලා ෆිෂින් කරනවා. සමහරු ඉතින් ෆැමිලි එක පිටින් ඇවිල්ලා ලස්සන හැන්දෑවක් ගත කරනවා. ලස්සන තැනක්.
ඉතින් අපි අද ජපානයේ ඉබරකි කෙන් එකේ තියෙන කිනු ටෝටල් පාර්ක් එක බලන්න ආවේ. ඒක රිසෝර්සස් ගොඩක් තියෙන තැනක්. මම ඒ විස්තර ඔයාලත් එක්ක මීට කලින් බෙදාගත්තා. ඉතින් අපි නැවත කොහේරි මේ වගේ ලස්සන තැනකට ගිහිල්ලා හම්බෙමු. එතකන් ඔයාලට ජය වේවා. මම මෙතන ඉඳන් තව කිලෝමීටර් 10ක් යන්න ඕන. එහෙනම් අපි මේ වගේ ලස්සන තැනකදී ආයෙත් දවසක හම්බෙමු. හැම දිනාටම ජය වේවා.